දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරිය මාර බතෝ දල්හං සරල තේරුම තමයි යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ වීරිය නැති කම්මැලි පුජ්‍යලේ අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා වීර්‍යවන්ත වූ පුජ්‍යලේ ගත කරන එක මොහොත එක දවස ඉතාම වටිනවා කියලා දේශනා කරනවා. ඉතින් එහෙම දේශනාවට මූලික හේතුව පාදක බව ඇති වෙන්නේ කොයි විදිහේ කාරණාවක් නිසාද? සවැත් නුවර ජීවත් වෙච්ච සදැහැති කුලයක එක පුතෙක් බොහොම ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා පැවිදි වුණා. පැවිදි වෙච්ච කාලේ ඉඳලා පැවිදි වෙන මුල් අවස්ථාවේ තිබුණ ශ්‍රද්ධාවම රැකගෙන ඒ ශ්‍රද්ධාව ශාසනය තුල තව තවත් දියුණු කරගෙන මනාව සිල් සම්පූර්ණ කරගෙන උන්වහන්සේ කාලයක් තිස්සේ ශාසනය තුල ගුණ පිරුවා. එතකොට සිල් සම්පූර්ණ කරගෙන කියලා කියහම සිල් සම්පූර්ණ වෙන විශේෂ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි පන්සිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා, නවාංග උපෝසත සීලය, දසාංග උපෝසත සීලය, මේ ආදී සීලයන් ගිහි පින්නතුන් සමාදන් වෙනවා. එතකොට දසසිල් කියලා කියහම සාමණේර දසසීලයයි ගෘහස්ත දසසීලයයි කියලා දසසීලයේ ආකාර දෙකක් තියෙනවා. උපසම්පදාවට පත් වෙලා නැති භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන සීලයට කියනවා සාමණේර දසසීලය කියලා. උපසම්පදා භික්ෂූන් වහන්සේට වෙනම උපසම්පදා සීලයක් තියෙනවා. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ අති ශ්‍රේෂ්ඨතම සීලය උපසම්පදා සීලය. එතකොට සාමණේර දසසීලයේ ගෘහස්ත දසසීලයේ තියෙන වෙනස, දැන් ගිහි කෙනෙක් දසසිල් සමාදන් වෙච්චහම එක සිල්පදයක් කැඩුනොත් එයාට සිල්පද 9ක් තියෙනවා, දෙකක් කැඩුනොත් 8ක් තියෙනවා. එතකොට සාමණේර දසසීලයේ වෙනස තමයි සාමණේර භික්ෂූන් වහන්සේ නමක් අතින් පන්සිල් පදවලින් එක සිල් පදයක් කැඩුණොත් 10ම කැඩෙනවා. වෙනස ඒකයි. ගිහි කෙනෙකුගේ එකක් කැඩුණොත් 9ක් තියෙනවා. හැබැයි අර සාමණේරයන් වහන්සේගේ එකක් කැඩුණොත් 10ම කැඩෙනවා. අපෝ සම්පූර්ණ සිල් ගන්න සිද්ධ වෙනවා. සිල් කැඩිලා විතරක් නෙමෙයි තිසරණයත් එකම නැතුව යනවා කියලයි සඳහන් කරන්නේ. එහිඳ දැනගත්ත වහාම ආපහු ආචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න ඕනේ. ඉතින් ඒ සමාදන් වීමත් සඳහන් කරනවා අර සිල් පද 10 කියවන්න ඕනේ නැහැ. ආචාර්යවරයා තිසරණයේ සමාදන් කරලා ඉවර වෙනවත් එකම සිල් පද 10ම ආපහු පිහිට වෙනවා කියලා. පිහිටනවා කියලා. ඉතින් ඒ නිසා ගෘහස්ත දස සීලයට වඩා සාමණේර දස සීලය ඉතාම උසස් සීලයක් බවට පත් වෙනවා. මොකද මනා වූ සිහියක් ප්‍රඥාවක් තියෙන්නම ඕනේ මනාව සිල් මත ඉන්න. ඒ නිසා තමයි ගෘහස්ත දස සිල් සමාදන් වුණ කෙනෙක් නමුත් සාමණේර දස සීලයේ සමාදන් වෙච්ච කෙනෙකුට වන්දනා කරන්නේ ඒ සීලයට වඩා බැරෑරුම් මට්ටමින් සිහිය ප්‍රඥාව පවත්වන්න ඕනේ මනාව සිල් ආරක්ෂා කරන්න. එතකොට මේ සිල් සම්පූර්ණ කරනවා කියලා කියහම මාර්ගඵල උදෙසා සිල් ආරක්ෂා කරනකොට අපි හැමෝගෙම අරමුණ ඒකනේ. එතකොට සිල් සම්පූර්ණ වෙන්න ඕනේ. සිල් සම්පූර්ණ වෙන්න ආදි බ්‍රහ්මචරියක සීලය, ආදි සමාචාරික සීලය කියලා ආකාර දෙකක් තියෙනවා.
මොකද්ද මේ ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ? ඒ තමයි අපි සමාදන් වෙන සිල්පද ටික. ආදි සමාචාරික සීලය කියලා කියන්නේ වත් පිළිවෙත්. මේ දෙකම තියෙන්න ඕනේ. කෙනෙක්ගේ වත් පිළිවෙත් ඉතාම උසස් විදිහට කෙරෙනවා. නමුත් සිල්පද පිළිබඳව තියෙන ගෞරවය අඩුයි නම් ඒත් මාර්ගඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් සිල්පද පිළිබඳව තියෙන ගෞරවය ඉතාම ඉහළයි. හැබැයි වතපිළිවෙතට පොඩ්ඩක් අඩුපාඩු නම් වතපිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්නම් ඒත් මගඵල උදෙසා යන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. මේ දෙකම මනාව සමබරව සම්පූර්ණ කරගෙන යන කෙනෙකුට තමයි ඒ උතුම් මාර්ගඵලයන්ට ළඟා වෙන්න පහසු වෙන්නේ. ඉතින් මාර්ගඵලයන්ට ළඟා වෙන්න පහසු වෙනවා කියලා කියහමත් පින්නතුනි. දැන් අපි සෝවාන් මාර්ගඵලයේ පිළිබඳව කතා කළොත් පළවෙනි ඵලයනේ. මේ සිව්ඵලයේ අමාරුම කාර්යය කියලා සඳහන් කරන්නේ සෝවාන් වෙන එක. සෝවාන් වෙන එක තමයි අමාරුම කාර්යය කියලා සඳහන් කරන්නේ. දැන් අපි හිතන්නේ රහත් වෙන එක කියලානේ. නෑ, සඳහන් කරලා තියෙන අමාරුම කාර්යය සෝවාන් වෙන එක. ඉතුරු තුන් ඵලයේම ලේසි කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේට කිසියම් කෙනෙක් මුණ ගැහුණාම සරියුත් මහරහතන් වහන්සේ හැකිතරම් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයාව සෝවාන් තැනට ගේන්න. ඔහු පෙර කුසලයත් එක්ක සෝවාන් තැනට පත් කරන්න පුළුවන් වුණොත් ඉතුරු තුන් ඵලයටම ඔහුපත් කිරීම සඳහා මුගලන් මහරහතන් වහන්සේට බාර කරනවා කියලා කියන්නේ. කියන්නේ ඒ තුන් ඵලයේම ලැබනවට වඩා සෝවාන් වෙන එක තමයි යමාර. හැබැයි ඉතින් වර්තමානයේ හුඟක් වෙලාවට දැන් සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන ප්‍රහීන වුණහමනි සෝවාන් වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් අපි සෝවාන් වෙන්න කලින් මේ සංයෝජන ප්‍රහීන කරමින් සෝවාන් වහන්සේ නමක් යම්සේද කටයුතු කරන්නේ අපි ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ සෝවාන් වෙලා නැතුවත් අපේ ඇවතුම් පැවතුම් ඒ විදිහට තියෙන්න ඕනේ. මොකද සෝවාන් වහන්සේ කවරදාකවත් පන්සිල් කඩන්නේ නැති කෙනෙක් නේ. මොන හේතුවකටවත් උන්වහන්සේ පන්සිල් උල්ලංඝනය වෙන්නේ නැහැ. කවර කවම දායකවත් තුනුරුවන් විවේචනය කිරීමක් සිද්ධ වෙන්නෙම නැහැ. එතකොට මම සෝවාන් වුණාට පස්සේ පන්සිල් උල්ලංඝනය කරන එක නවත්තනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ සිතුවිල්ල තියෙන තාක්කල් සෝවාන් වෙන්නේ නැහැ. මොකද ඉතින් පන්සිල් උල්ලංඝනය කරන එක නවත්තන්න බැයි සෝවාන් වෙන්නේ. ඉතින් නමුත් සමහරු හිතාගෙන ඉන්නේ සෝවාන් වුණාට පස්සෙම නවත්තනවා කියලා. හැබැයි ඒක සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා සෝවාන් වහන්සේ නමක් වගේ හැසිරෙන්න ඕනේ. රහත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා රහත් වෙන්න කලින් රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරනකොට තමයි රහත් බව ලැබෙන්නේ. ඒ වුණාට මේ ශාසනයේ කොතනවත් අපිට උගන්වන්නේ නැහැ කොහොම හරි මේ ජීවිතේ සෝවාන් වෙනවා කියලා උත්සාහ කරන්න කියලා කියන්නේ නැහැ. එහෙනම් කොහොමද දේශනාවේ උගන්වන්නේ? මේ ජීවිතෙන් කොහොම හරි මම රහත් වෙනවාමයි කියලා වීරිය වඩන්න ඕනේ. ආන් එහෙම වීරිය වඩන කෙනෙකුට යටත් පිරිසෙන් සෝවාන් භවවත් ලබන්න පුළුවන්. එහෙමයි වීරිය වඩන්න ඕනේ. සෝවාන් වෙන්න නෙමෙයි වීරිය කරන්න ඕනේ, රහත් වෙන්නමයි. එතකොට සෝවාන් හරි වෙන්න පුළුවන්. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේ මනාව සිල් සම්පූර්ණ කරගන්නවා කියලා මම සඳහන් කළේ ආදි බ්‍රහ්මචාරීක සීලයයි ආදි සමාචාරික සීලයයි දෙකම සමබරව මනාව සම්පූර්ණ කරනවා. ඉතින් ඒ තරම් පිරිසිදුවට හොඳින් සිල් රැකගෙන ගියපු මේ භික්ෂුවට පස්සේ කාලේ ගිහි වෙන්න හිතෙනවා. ගෙදර යන්න හිතෙනවා. නමුත් උන්වහන්සේම ආයෙ කල්පනා කරනවා මේ ගිහි වෙනවා කියන එක මේ වාගේ උසස් තැනක ඉඳලා මං ගිහි බවට යනවා කියලා කියන්නේ ඒක නිකන් මහ පහත් ගතියක්. හරියට නිකන් බඹලෝ ඉඳලා දෙව්ලොවට ආවා වගේ.
දෙව්ලොව ඉඳලා මනුලොවට ගියා වගේ තමයි පැවිද්දේ ඉඳලා ගිහි බවට යනවා කියන්නේ. ඒ හින්දා ඒකේ තරම් හොඳ නෑ. නමුත් දැන් ශාසනයේ පැවිදි ජීවිතය තුළ ඉන්න ලොකු ප්‍රියකුත් නෑ. ඒ හින්දා තීරණය කළා මම පැවිද්දෙක් හැටියට ඉඳගෙනම සිය දිවි හානි කරගන්නවා කියලා. දැන් එදා ඉඳලා සිය දිවි හානි කරගන්න උපක්‍රම හොයනවා. එක දවසක් උන්වහන්සේ දානශාලාවට ගිහිල්ලා දානේ වළඳලා ආපහු තමන්ගේ කුටියට වඩිනකොට තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් කට බැඳගත්ත කලයක් අරගෙන යනවා. කතා කරලා ඇහුවා ස්වාමීනි මොනවද ඔය කලේ? උන්වහන්සේලා සඳහන් කළා ගිනිහල් ගේ ඇතුලේ හිටියා භයානක නයෙක්. අපි ඒ නයා බොහොම අමාරුවෙන් මේ කලයට දාගත්තා. දැන් ඈතට බැහැරලන්න අරන් යනවා. එහෙනම් ස්වාමීනි ඔය කලේ මට දෙන්න. මං ඒ සතා බැහැරට දාන්න. ඔබ වහන්සේලා වඩින්න කියලා කලේ ඉල්ලගත්තා. කලේ ඉල්ලගෙන තමන්ගේ කුටිය ගාවට ගිහිල්ලා දැන් කල්පනා කරනවා අද මේ නයාලව දෂ්ට කරවගෙන මං ජීවිතෙන් සමු ගන්නවා. දැන් එහෙම හිතලා කලේ ඇතුළට අත දාගෙන දැන් උත්සාහ කරනවා නයාලව දෂ්ට කරවගන්න. නයා දෂ්ට කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් නයා කලේ ඇතුළෙම අල්ලගෙන නයා එහාට මෙහාට කලේ ඇතුළෙම පෙරලනවා. නයාට තරහ ගිහිල්ලවත් දෂ්ට කරයිද බලන්න. එහෙම ගතියුත් නැහැ. කොහොමද නයාලව දෂ්ට කරවගන්න බැරි වුණා? උන්වහන්සේ කල්පනා කරා මේක නයික් නෙමෙයි, මේක ගැරඬි. එහෙම ඉතලා ගිහිල්ලා සතා බැහැර කරලා ආවා. අනික හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි නයා බැහැර කළාද? මොන නයික් දෙ ගැරඬියෙක් නේ කියලා කිව්වා. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ නයික්? අපි දන්නවනේ කලයට දාගන්න දරාපු වීරිය. ඒ වෙලාවෙත් පෙනී කිරුවා නයික් ස්වාමීනි හිටියේ. උන්වහන්සේ කියන නෑ නෑ ගැරඬි. දැන් ඊට පස්සේ ආය දවසක් උන්වහන්සේ ඇවිදගෙන යනකොට මේ භික්ෂූන් වහන්සේලාගේ කෙස් රැවුල් බාණ්ඩ ආපු කෙනෙක් දැලි පිහිය දෙකක් අරගෙන ඇවිල්ලා එකක් පැත්තක තියලා දැන් අනික් දැලි පිහියෙන් තමන්ගේ කාර්යයේ යෙදිලා ඉන්නවා. උන්වහන්සේ අර පැත්තක තියලා තියෙන දැලි පිහිය දැක්කා. උන්වහන්සේ කල්පනා කළා මේක හොඳ ආයුධයක්. මේක අරගෙන ගිහිල්ලා මේකෙන් ගැලසිඳගෙන මරණයටපත් වෙනවා. අර දැලිපිහිය අරන් ගියා උන්වහන්සේ. අරන් ගිහිල්ලා ගහකට හේත්තු වෙලා දැන් තීරණය කරගෙන ඉන්නේ බෙල්ල කපා ගන්න. බෙල්ල කපා ගන්න කලින් උන්වහන්සේ කල්පනා කළා මෙතෙක් මම රැකපු සීලය කොතනවත් පළු දුණ තැනක් තියෙනවද? අඩුපාඩු වෙච්ච තැනක් තියෙනවද කියලා දැන් සිල් මෙනෙහි කරනවා. ඒ සිල් මෙනෙහි කරනකොට ඒ සීලයේ අඩුපාඩු තැනක් බිඳුන තැනක් මොකවත්ම නැහැ. ඒ තරම්ම මනාව සිහිය ප්‍රඥාව පාවිච්චි කරගෙන ඉතා කුඩා කාරණාවෙ ඉඳලා උන්වහන්සේ මනාව රැකලා තියෙනවා. තාම පිරිසිදු සීලය. හැබැයි ආන් ඒ මනාව රැකපු සීලය මගේ සීලයේ කොතනවත් පළුදු නැහැ කියලා හිතෙනකොට උන්වහන්සේගේ හිතේ ඇති වුණේ පුදුම සතුටක්. මොකද මේ තරම් හොඳට මම සිල් රැක්කා. ඒ සතුට ප්‍රීතිය එක්කම උන්වහන්සේ දැලිපිහිය ඔසවලා බෙල්ල ගාවට ගන්නකොටත් උන්වහන්සේ සව් කෙලෙසන සල රහත් වුණා. බෙල්ල කපා ගන්න උනේ නැහැ. ඊට පස්සේ දැන් උන්වහන්සේ දැලිපිහිය අරගෙන ආපහු යනවා පිහිය තිබ්බ තැනින් තියන්න. යනකොට භික්ෂුන් වහන්සේලා දැකලා අහනවා ස්වාමීනි දැලිපිහියකුත් අරන් කොහෙද ගියේ? ඊට සඳහන් කළා මම මේ සිය දිවි හානි කරගන්න කියලා ගියේ. මට දැන් ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම සඳහන් කරාම අරහාම්දුරු කල්පනා කළා. දැන් මේ රහත් වෙලා නැතුව රහත් වුණා කියන කාරණාවයි මේ කියන්න හදන්නේ. ඔය කාරණාව ගියා බුදුරජාණන් වහන්සේ ගාවට යනකම්. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ මහණෙනි. උන්වහන්සේ බොරු කීවේ නෑ. උන්වහන්සේට හැබැවින්ම සිය දිවි හානි කරගන්න උවමනාවක් නැහැ කියලා උන්වහන්සේ රහත් වුණ බව තහවුරු කළා. එතකොට අර හාමුදුරුවන්ට ඇති වුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. ස්වාමීනි උන්වහන්සේ රහත් වෙන්න තරම් පින් තිබ්බනම් ඇයි උන්වහන්සේ සිය දිවි හානි කරගන්න උත්සාහ කළේ?
මුලින්ම උන්වහන්සේට ඇති වුණේ මහානකම ගැන කලකිරීමක් නේ. ඇයි ස්වාමීනි එච්චර හොඳට සිල් රැකගෙන පින් සම්පූර්ණ කරගෙන ගුණ පුරාගෙන හිටපු උන්වහන්සේට මහානකම ගැන කලකිරීමක් ඇති වුණේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔය භික්ෂුව දැන් අර සර්පයා ලව්වා දෂ්ට කරව ගන්න හදපු නිසා දැන් උන්වහන්සේට නමක් පටවැඳිලා තියෙන සප්පදාස කියලා. සප්පදාස භික්ෂුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පැවිදි වෙලා තිබුණා. හොඳට සිල් රැකගත්තා. ඒ කාලෙත් එක භික්ෂුන් වහන්සේ නමක් මේ වගේම උකටලී වෙලා සිවුරු අරින්න කල්පනා කළා. හැබැයි මේ භික්ෂුව ඒ සිවුරු අරින්න කල්පනා කරපු භික්ෂුන් වහන්සේට මනාව අවවාද කළා. සිවුරු ඇරීමේ දෝෂය දැක්කුවා. සිවුරු අරින්න එපා කියලා උන්වහන්සේ ශාසනය තුල රඳව ගන්න මුන්වහන්සේ කටයුතු කළා. දැන් අර භික්ෂුව තීරණය කළා නෑ සිවුරු ඇරලා යන්නේ නෑ. දැන් මෙතෙක් කල් උන්වහන්සේ කෙස් බෑවේ නෑ, රැවුල බෑවේ නෑ, සිවුරු හේදුවේ නෑ, සිවුරු පඳු පොලා හිටියේ නෑ. මොකද දැන් යන්න කලකිරිලා. දැන් උන්වහන්සේ කෙස් රැවුල් බාගෙන අර සෝදලා පිරිසිදු කරලා නැති සිවුරු සෝද සෝද, පඳු පොලා නැති සිවුරු වලට පඳු පොවමින් අර තමන්ට ශාසනය තුල රැඳෙන්න අවවාද කරපු භික්ෂුවට කියනවා, ස්වාමීනි මම හිතාගෙන හිටියේ මේ සිවුරු පිරිකර ඔක්කොම ඔබ වහන්සේලාට දෙන්න. මම සිවුරු අරිනවනේ, ඔබ වහන්සේලාට මේ ටික දීලා යන්නයි මම හිටියේ. ආන් එතකොට අර භික්ෂුවට හිතුණා, අනේ මොහු ගියා නම් මේ ටික ඔක්කොම මටනේ, මේ ටික අපිටනේ. දැන් එතන ඉඳලා ආපහු මහානකමේ ඉන්නේ කී අපහසුතාවය කියන දැන් ආපහු ගිහි ගෙදරට උනන්දු කරනවා. එයි අර පරිස්කාරවලට ඇතිවෙච්ච ලෝභකම නිසා. අර භික්ෂුව කල්පනා කළා, වරක් මට ගිහි ජීවිතයේ ආදීනව කියලා, මේ මොකක් දුන්නේ දැන් පැවිදිකමේ ආදීනව කියනවනේ කියලා උන්වහන්සේ කල්පනා කළා. තෘෂ්ණාවේ හැටි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණ එදා ඒ භික්ෂුව පැවිද්දෙන් බහැරකරන්න දරාපු උත්සාහය නිසා තමයි මේ ජීවිතෙත් කාලයක් සිල් රැකගෙන ඇවිල්ලා උකටලී බවක් ඇති වෙන්නේ. දැන් බාහන කර්මයේ පිටිපස්සෙන් එන එක එන හැටි, මේ ගහනවා මරනවා කියන කාරණාවල් පිටිපස්සෙන් එනවා විතරක් නෙමෙයි, මේ වචනෙන් සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් පවා සංසාරේ මට මහත් අනර්ථයක් කරනවා කියන කාරණාවට හොඳ උදාහරණයක් මේ පෙන්නන. ඊට පස්සේ අහනවා, ස්වාමීනි අර නයා ඇයි උන්වහන්සේට දෂ්ට කළේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මීට ආත්ම කීපයකට කලින් ඔය නයා මේ භික්ෂුවගේ සේවකයා දාසයා. එදා තමන්ගේ ස්වාමියාට යම්සේ බයක් ඔහු දැක්කුවාද අදත් ඒ බයම තමයි ඔය තියෙන්නේ කියලා. ඒ නිසා දෂ්ට කළේ නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේ ලහනවා, ස්වාමීනි දැලිපිහියෙන් ගෙල සිඳගන්න ගිහිල්ලා, ගෙල සිඳගන්න මේ අතේ තියෙන පිහිය බෙල්ල ගාවට අරන් එන අතරතුර ඉතාම කෙටි කාලයකින් උන්වහන්සේ රහත්ුනේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, වීර්‍යවන්තයාගේ ජීවිතයේ මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨයි. මේ භික්ෂුව මනාව රැකපු සීලයක් තියෙනවා. ඒ සීලය මේ තරම් අපූර්වට රැකගන්න උන්වහන්සේ ළඟ මොන තරම් වීරියක් තිබුණද? ඒ තමන්ගේ සිල් ආවර්ජනය කරනකොට පළුදු වෙච්ච තැනක් දකින්නෙම නැහැ. සිහිය ප්‍රඥාව මනාව යොදලා තිබ්බා. ඉතින් එහෙම අය කොයිතරම් උසස්ද? අර පින්නතුනි අපේ රටේ කතාවක් සඳහන් කරනවානේ, අපේ රටේ ජීවත් වෙච්ච භික්ෂූන් වහන්සේ නම වයසේ අග්ගිසටම ගිහිල්ලා දැන් උන්වහන්සේ අපවත් වෙන්නයි ලෑස්තියි. හැබැයි දැන් ප්‍රදේශයේ සියලුම මිනිස්සු හිතාගෙන ඉන්නේ රහතන් වහන්සේලමක් පිරිනිවන් පාණ්ඩයි සූදානම කියලා. එත සැතපුම් ගණන් එක දිගට පෝලිම මේ රහතන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ ඉස්සලා වැඳගන්න මිනිස්සු. නමුත් මේ පන්සලේ ඉන්න කවුරුවත්ම දන්නේ උන්වහන්සේ රහත් වෙලා කියලා. රහත් වෙලා කියලා ඇත්තටම හොයාගන්න අපහසුයි. නමුත් ඉතින් කාටවත් එහෙම දැනුමකුත් නැහැනේ.
දැන් නමුත් හැමෝම පෙළහැදිලා ඉන්නේ රහතන් වහන්සේ නමකට වඳින්නේ. එතකොට රහතන් වහන්සේ නමකට වඳිනවා කියලා හිතාගෙන වඳිනවා. නමුත් උන්වහන්සේ රහත් වෙලා නැත්තම් ඒකත් උන්වහන්සේට බලපෑමක් කරයි කියලා පන්සලේ භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා අර අපවත් වෙන්න ආසන්න වෙලා ඉන්න භික්ෂුවගෙන් අහනවා, ස්වාමීනි, මේ ජීවිතය තුල ලබාගත් කිසියම් උසස් ඵලයක් තියෙනවද කියලා. උන්වහන්සේ කියනවා, නෑ ආයස්මුතුනි, මම එහෙම මාර්ගඵලයකට ඇවිල්ලා නැහැ කියලා. ඇයි එහෙම අහන්නේ? සඳහන් කරනවා, ස්වාමීනි, එළියේ සැතපුම් ගණන් දිගට මිනිස්සු පෙළහැදිලා. මොකටද කියලා ඇහුවා. ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කිය, ඒ රහතන් වහන්සේට වන්දනාමාන කරගන්න කියලා. ස්වාමීනි, එතකොට දැන් ඒ මිනිස්සුන්ට මොනවද කියන්නේ? ආන් එහෙම අහපුවාම උන්වහන්සේ කල්පනා කළා, දැන් මොකද කරන්නේ? දැන් මම රහත් කියලා වඳින්නේ නෙන්නේ. උන්වහන්සේ කියනවා, ආයස්මතෙනි, මම රහත් වෙලා නැහැ. මෛත්‍රී භාගිතුන් වහන්සේ දැකලම රහත් වෙලා පිරිනුවම් පානවා කියන එකයි මගේ ජීවිතයේ තිබිච්ච ප්‍රාර්ථනාව. මං ඒ සඳහා තමයි වීරිය කළේ. කමක් නැහැ. මාව නැගිටවලා මේ ඇඳට හේතු කරන්න කියලා කිව්වා. ඊටසර භික්ෂුන් වහන්සේ නැගිටවලා උන්වහන්සේ පහසුවෙන් ඇඳට හේතු කළා. එහෙනම් දොර වහගෙන දැන් යන්න කිව්වා. උන්වහන්සේ දොර වහගෙන එළියට යනවත් එක්කම ආපහු කතා කළා. කතා කරාම එතුළට ඇවිල්ලා අහනවා, ස්වාමීනි, මුකුත් උවමනාවක්ද? සඳහන් කළා, ආයුෂ්මතුනි, ඒ පෙළ හැදිලා ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නේ රහතන් වහන්සේ නමකට වඳින්න නම් දැන් බය නැතුව කියන්න කාරණාව හරි කියලා කිව්වා. එතකොට මේ දොර වහගෙන එළියට යන ටිකට රහත් වෙනවා. ඉතින් අර භික්ෂුන් වහන්සේ අතේ තියෙන පිහිය බෙල්ලගාවට ලං කරන මොහොතට රහත් වෙනවා. ඉතින් අහනවා, ස්වාමීනි, මේ තරම් දුර්ලභ දුෂ්කර ඵලයක් ඔබ වහන්සේ මේ මොහොතට ළඟා කරගත්තද? ඉතින් උන්වහන්සේ කියනවා, ආයුෂ්මතුනි, රහත් වෙන එක ඒ තරම් දුෂ්කර වැඩක් නෙමෙයි. නමුත් මම ඊට වඩා ලොකු දුෂ්කරයක් කරලා ඉන්නේ. ඒකයි දුෂ්කර කියලා කිව්වා. මොකද්ද ස්වාමීනි? ආයුෂ්මතුනි, යම් දවසක ගිහිගේ ජීවිතය අත්හැරලා මේ සිවුර මගේ කරේ දාගත්තද, එදා ඉඳලා අද මේ මොහොත වෙනකන් සිහිය ප්‍රඥාව නැතුව කරපු කිසිම වැඩක් නැහැ. සිහියෙන් ප්‍රඥාවෙන් තොරව කෙරුණ කිසිම වැඩක් නැහැ. මම හැම මොහොතකම සිහිය පැවැත්වුවා. ඒක තමයි දුෂ්කරය. රහත් වෙන එක නෙමෙයි කියලා සඳහන් කළා. එහෙනම් මේ සිල්පද මනාව ආරක්ෂා කරගන්න පුදුමාකාර සිහියක් පවත්වන්න ඕනේ. ඒකයි මේ මනාව සිල් රකින්නවා කියන එකේ තවත් අර්ථය. මොකද කොතනවත් පළුදු නැහැ. කොතනවත් ඛණ්ඩ බවක් නැහැ. හැමතැනම තියෙන අඛණ්ඩ බව. අඛණ්ඩ, අච්චිද්‍ර, අකම්මාස මේ සීලී ආකාර අටක් පැහැදිලි කරනවානේ. එයින් මේ අඛණ්ඩ සීලයක් රැකලා තියෙනවා. ඛණ්ඩ සීලයක් කියන්නේ තනින් තනින් කැඩුණු සීලය. එහෙම සීලයක් නෙමෙයි අඛණ්ඩ සීලයක් රැකලා තියෙනවා. එහෙම සීලයක් රකින්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආන් එහෙම මනාව විරවඩපු අයගේ ජීවිත හරි ශ්‍රේෂ්ඨයි කියන කාරණාව දක්වමින් තමයි භාගිතුන් වහන්සේ මෙන්න මේ ගාථා රතනේ දේශනා කොට වදාළේ. යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ. කම්මැලි වෙච්ච වීරිය නැති පුද්ගලෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ඒකාහං ජීවිතං සෙයෝ වීරිය මාර බතෝ දල්ලං. වීරියෙන් යුක්ත පුද්ගලයෙකුගේ එක දවස අර අවුරුදු 100ට වඩා වටිනවා. එතකොට මේ ගාථාවේ පදගතාර්ථය අපි ටිකක් සිහිපත් කළොත් භාගිතුන් වහන්සේ දේශනා කරනවා, කුසීතු අලසයා වත් පිළිවෙත් කරන්න කම්මැලි, උදේට අවදි වෙන්න කම්මැලි, භික්ෂුවක් නම් භික්ෂුත්වයේ තුල තමන් කරගත යුතු මූලික කාරණා ටික සම්පූර්ණ කරන්න ලොකු අලස බවක් තියෙනවා. වත් පිළිවෙත් කියලා කියහම
භික්ෂූන් වහන්සේ නමකට වෙන් වෙච්ච මහවත් 14ක් තියෙනවා. මහවත් කියලා වත් කොටස් 14ක් තියෙනවා. කුඩාවත් 80 ගණක් තියෙනවා. ඒ වත සම්පූර්ණ කළ යුතුයි. ඒ අවස්ථාවට එළඹෙන වෙලාවට ඒ වත් පිළිවෙත්වල යෙදිය යුතුයි. මේක මම කරන කොටසේ මේක ඔබ කරන කොටසේ කියලා කාරණාවක් නැහැ. කළ යුතු දේ යම් තැනක කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඒක කරන එක වගකීමයි. එතකොට වත්තං න පරිපූර්ණಂತಿ න සීලං පරිපූර්ණති කියන කාරණාව එකතු වෙන්නේ ඔතනට. වත සම්පූර්ණ නැත්තං වත්තං න පරිපූර්ණಂತಿ වත සම්පූර්ණ නැත්තං න සීලං පරිපූර්ණති සිල් සම්පූර්ණ නැහැ කියලා සඳහන් කරන්නේ ඒ නිසා. ඒකයි මුලින් අපි පැහැදිලි කළේ සිල් සම්පූර්ණ වෙන්න වත පූර්ණේ වෙන්න ඕනේ. එතකොට ඒ වත පිළිවෙතේ යෙදෙන්නේ නැතුව යම් කෙනෙක් කම්මැලිකමින් උදේ පාන්දර අවදි වෙලා වතට යෙදෙන්නේ නැතුව ඉන්නවා නම් හැම වෙලාවෙම වැඩවලින් මග අරගන්න පොතපත අධ්‍යයනය කරන්න තියෙනවා, ධර්මයේ ඉගෙන ගන්න තියෙනවා, වත් පිළිවෙත්වල යෙදෙන්න තියෙනවා. නමුත් කුසීතකම නිසා මේ වෙලාවේ අවුව වැඩි, මේ වෙලාවේ වැස්ස, දැන් නම් හොඳටම බඩ පිරීලා, දැන් නම් බඩගිනි, මේ වාගේ දේවල් කිය කිය දැන් බඩගින්න නිසා වැඩ නොකර ඉන්නවා, දැන් බඩ පිරීලා කියලා ටිකක් නිදා ගන්නවා, දැන් වැස්ස කියලා අතහැරලා දානවා. මේ කම්මැලියේ ලක්ෂණ. නමුත් එවන් වීරිය නැති කම්මැලියෝ සම්බුද්ධ ශාසනයේට ඒ තරම් නොගැලපෙන අය. මොකද මේ ශාසනයේ හිටියේ මහ පුදුම වීරියවන්තයෝ. සතර අපායන් මිදෙන්න කරලා තියෙන වීරියවත් සාමාන්‍ය කෙනෙකුට හිතන්න බැරි තරම් වීරිය කරලා තියෙනවා. ඒ තරම් උත්සාහ කරලා තියෙනවා. ඉච්ඡර කැපකිරීම කරලා තියෙනවා මේ ශාසනය. ඒක භික්ෂුන් වහන්සේ නමක්. බොහෝම නියං කාලික ආහාර පාන හුඟක් හිගයි. උන්වහන්සේ ගමනක් වඩිනවා මාර්ගයේ. දවස් ගානක් ක්ලාන්තයි. කෑම නැහැ. ඒ පිණ්ඩපාතේ දෙන්න මිනිස්සුන්ට කන්න දෙයක් නැහැ. දුර්භික්ෂේ. උන්වහන්සේ කුසගින්නේ වැඩල 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 දවස් ගානක් වැඩලා අන්තිමට උන්වහන්සේ ගහක් යට වැටෙනවා. හැබැයි උන්වහන්සේ වැටෙන්නේ අඹ ගහක් යට. මේ අඹ ගහේ ගෙඩි පිරිලා. ගෙඩි හොඳට ඉදිලා. අඹ ගෙඩි වැටිලා උන්වහන්සේ වටේම හොඳ ඉදිච්ච අඹ ගෙඩි වැටිලා. අඹ කියන්නේ හරි ශක්තිමත් ආහාරයක් නේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ අෂ්ටපාන වලට අඹ නියම කරලා තියෙන්නේ. ඔය පාන වර්ග 8ම සර්වඥතා ඥාණයෙන් තමයි නියම කරන්නේ. ඒතකොට අෂ්ටපාන වල තියෙන එක වර්ගයක් තමයි අඹ. බත් පිඟානක් අනුභව කරනවා වගේ බඩ පිරෙන්නේ නැති වුණාට හොඳ කෑම පිඟානකින් ලැබෙන ශරීර ශක්තිය ජීවය මේ අඹ මිරිකලා අරගන්න අඹ පැන් කෝප්පයකින් ලැබෙනවා. එවන් පාන වර්ග 8ක් තමයි අෂ්ටපාන කියලා මේ දේශනා කරන්නේ. ඒකට අඹ කියන්නේ එහෙමනම් බොම ශක්තිමත් පානයක් හැටියට භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු පළතුරක්. දැන් මේ කුසගින්දරේ ක්ලාන්ත වෙලා වැටිලා මැරෙනවා. තමන්ම දන්නවා මගේ ජීවිතේ නැති වෙනවා. නමුත් අඹ ගෙඩියක් දෙකක් අහුලලා වළඳ ගත්තොත් මේ තියෙන අපහසුතාවය නැති කරගන්න පුළුවන්. නමුත් මෙච්චර අඹ තමන්ගේ වටේටම වැටිලා උන්වහන්සේ ඒක අඹ ගෙඩියක් වළඳන්නේ නැහැ. හේතුව උපසම්පදා භික්ෂුවක් පිළිගන්වන්න කෙනෙක් නැති නිසා උන්වහන්සේ වළඳන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මෙතනින් යනවා තව මිනිස්සෙක්. හාමුදුරුව වැටිලා ඉන්නවා දැකලා උජහට ඇවිල්ලා බැලුවා. බලහම එයා තේරුම් ගන්නවා හාමුදුරුව හාමත් වෙලා ඉන්නේ. ඒ පුද්ගලයා වහාම අඹ ගෙඩිය අහුලලා අඹ මිරිකලා අඹ පෙරලා උන්වහන්සේට අඹ පැන් පොවනවා. අඹ පැන් පොවලා ස්වාමීන් වහන්සේ උස්සලා කරේ තියාගෙන තමන්ගේ වාසස්ථානයට අරන් ගිහිල්ලා උපස්ථාන කරලා භික්ෂුව සුවපත් කරනවා. ආන් පින්නතුනි එතන තියෙනවා දිවි හිමියෙන් සිල් රකින්නවා කියන කාරණාව. මගේ ජීවිතේ ගියත් සිල්පදයක් පළුදු කරගන්නේ නැහැ. දැන් අඹ අහුලලා වැළඳුවා කියලා උන්වහන්සේගේ සිල්පද කැඩෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රඥප්තියක් එතන තියෙන්නේ. පිළිගන්වන්නේ නැතුව ගන්න එපා.
එම කලා කියලා සිල් කැඩෙන්නේ නැහැ. ඇවතක් සිද්ධ වෙන උපසම්පදා භික්ෂුවකට. ඉතින් ඇවත් දෙසා ගන්න පුළුවන් හැබැයි ඇවත් දෙසා ගන්න පුළුවන් කියලා ඇවත් කරන්න අවසර දීලා නැහැ. ඇවත් දෙසා ගන්න පුළුවන් කියලා ඇවතක් කරන්න බෑ. ඇවතක් කියන්නේ වරද. දේශනාවෙන් ඒක මගහැර ගන්න පුළුවන් කියලා හිතාමතා ඇවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මොන යම්ම හේතුවකින් හරි ඇවතක් වුණා කියලා හිතුණොත් දෙසා ගන්න විතරයි තියෙන්නේ. නමුත් සිල් පදයට ගරු කරලා තියෙන තරම තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. ඒ වාගේ කාරණා ඕන තරම් තියෙනවා. එතකොට මේ සිහිය ප්‍රඥාව වීරිය මේ ශාසනය ඇතුලේ ඉස්සරහට යන්න අත්‍යවශ්‍යම කාරණාවක්. එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු වෙන ගමන සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඒ නිසා රෑ දවල් කියලා නෑ වීරිය වඩන්න ඕනේ. මහා සීව තෙරුන් වහන්සේගේ වීරිය අන්තිමට නානිකත් අත්හැරලා දානවා. සඳහන් කරනවා මේ පිටිපතුල් වල දූවිලි බැඳිලා 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 අර නිකන් නියං කාලෙට වැවක පස් කැට පිපුරුවා වගේ පුපුරලා පාද දෙක නිකන් තියාගෙන වාඩි වෙලා ඉන්නකොට ගමේ ළමයි ඇවිල්ලා අර පුපුරපු දූවිලි කට්ටි එකතු කරලා මහනවා කියලා කියන්නේ. නානෙකත් අත්හැරලා වීරිය වැඩ. මොකද මේ ඉක්මනට රහත් වෙලා එන්න පුළුවන් කියලා කාටවත් නොකිය ගියේ. අන්තිමට 30 අවුරුද්දක් යනවා. ඉතින් බැරිම තැන ඇඬුවා. මට කරගන්න බෑ කියලා. උන්වහන්සේගෙන් බණ අහලා රහත් වෙච්ච ශිෂ්‍යෝ 1000 ගණක් ඉන්නවා. ඉතින් ඒ නිසා ගුරුවරයා කල්පනා කරුවා රහතන් වහන්සේලා 1000 ගණනක් බිහි කරන්න මට පුළුවන් වුණා නම් රහත් වෙනවා කියන එක මට මොකද්ද කියලා තමයි හිතියේ. නමුත් 30 අවුරුද්දක් යනවා. බැරි තැන තමන් අඬනකොට සක්මණ කෙරවලේ තවත් කවුද අඬනවා. එතකොට අහනවා කවුද උතන අඬන්නේ? ස්වාමීනි මම මේ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා. ඇයි ඔබ අඬන්නේ? එතකොට කියනවා ඇඬුවොත් රහත් වෙයිද කියලා මාත්මේ කල්පනාව කියලා. මහසීවයන් වහන්සේ තමන්ටම අවවාද කරගන්නවා. මහසීව උඹට දැන් දෙවියොත් සමච්චල් කරනවා කියලා. නමුත් ඊළඟට නැගිටලා ඒ සක්මණේම ඊළඟ කෙරවලට යනකොට උන්වහන්සේ රහත් වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔසවපු පය බිම තියන්න කලින් වීර්‍යවන්තයා සංසාරයෙන් මිදෙනවා. ඒ නිසා වීර්‍යවන්ත බව මේ ජීවිතයට අවශ්‍යම කාරණාවක්. සාරිපුත්තයන් වහන්සේ අවුරුදු 44ක් යහනක පිට තියලා නැහැ කියලා කියන්නේ. ඒ අවුරුදු 44ක්ම සැතපීලා නැහැ. වාඩි වුණත් අංශක 90ට තමයි වාඩි වෙනවා කියලා කියන්නේ. රහතන් වහන්සේ නම. උන්වහන්සේට දැන් නිදි මරන්න උවමනාවක් තියෙනවද? නමුත් වීර්‍යවන්තකම. මේ ශාසනයේ එහෙම භික්ෂුන් වහන්සේලා අවුරුදු 30 35 25 18 15 එක දිගට නිදි මරලා තියෙනවා. එහෙම නිදි මරන්නේ කොහොමද කියලා අපිට නම් හිතාගන්නවත් බෑ. අපිට මේක එක රැයක් නිදි මරුවාම තව දවස් දෙකක් විතර ඕන වෙනවා. ඒකේ අමාරු යන්නේ. අංගික නිසා වීර්‍යවන්තයෝ මේ සසරින් එතර ගියා මිස කවදාවත් කුසීතයට බෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කළා නිතර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. කම්මැලියට ඇති වෙන දේවල් කාම විතර්ක. හැම වෙලාවෙම පංචකාමයේ පිළිබඳවම හිත දුවනවා. කම්මැලියගේ ස්වභාවය ඒකයි. පංචකාමයටම හිත නැමිලා. ඒ නිසා මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳවම ඔහු හැම වෙලාවෙම කල්පනා කරනවා. සමහර වෙලාවට ආන් ඒ ගැනම කල්පනා කර කර ඉඳලා ඒ දේවල් හොයාගෙන පැවිද්ද පවා අත්හැරලා යන අය ඕනතරම් ඉන්නවා. මොකද සසරින් මිදෙන්න වීරිය කරලා නැහැ. සතරපායෙන් මිදෙන්න වීරිය කරලා නැහැ. කල්පනාවම මේ පංචකාම එක්ක සතුටු වෙන එක. ඉතින් ඒ සසරින් මිදෙන්න වීරිය කරනවා නම් ධර්මයත් එක්ක හැසිරෙනවා නම් සතරපාබිය දකිනවා නම් මේ පංචකාමෙන් සතුටු වෙන්න හිතෙන්නේ නැහැ. පංචකාමයට එන්න හිතෙන්නේ නැහැ. දැඩි බයක් තමයි ඇති වෙන්නේ සතරපාය පිළිබඳව. ඉතින් එහෙම නැති කෙනාට බාහිර සමාජය දිහා බලහම
Ani ayah kocchar hondra jiwat tena hondra kila hitena. Bahir ayat pavidu dekkam ayah kocchar hondra jiwat tena hondra kila hitena. Kedim pavidu gih bawat ayan dahdena. Pradhan hitu tamai ukatili bawa khammeli kamu. Angilang desandhan kala khama vitak vyapada vitak. Tharahayenawa hariyata. Anung nasand, anung vinasakarand, hema welawama kalpana karanne ewa vidya. Napuru situvilima tamai tiyenne. Mokada dahama dakkananne maitri situvili walata yanne. Maitriye balaya, maitriye shaktiya, maitriye anisansa dakinda dahama dakinna one. Me upadina dvesha sita mata mona tarang hani karanawada eka koi tarang napuruda kiyana karanawa dharmaya dannne thi kena dannne ne. Ang ekani sa ona tarang me putajjana hite dvesha sita upadinawa. ඒ හිතට අනුව සමහරලාට දවස් ගණන් ද්වේෂයෙන්ම ගත වෙනවා මාස ගණන් ද්වේෂයෙන්ම ගත වෙනවා එවන් පුද්ගලයෙක් දකින දකින මොහතක ද්වේෂය ඇවිස්සෙනවා තැනක විවේකීව නිදාගෙන පවුත් නමුත් ඔහු ගැන කල්පනා කර කර දේශ සහගතවම හිතනවා මොකද ධර්ම දැකලා නැහැ ඊළඟට සඳහන් කළා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අනුන්ට හිංසා පීඩා ඇති වෙන යම් යම් දේ කෙරුමට හා කෙරවීමට අනුන්ට හිංසා කරන්න හිතනවා තවත් කෙනෙක් ලව්වා හිංසා කරවන්න හිතනවා කම්මැලිකමත් එක්ක ආපු දේවල් ඊළඟට සඳහන් කළා දල්හං විරියං නමුත් කල යුත්තේ මොකද්ද මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලින් අයින් වෙලා Dalhan viriyan kela kene dedi viriye. Mukadada dedi viriye kaliyutte apayen godeyanda. Apayen godeyanda dedi viriye karanna one. Ape pinithuna ahala athi migalantika ge kathawa. Meka api situl pawwe siduwima. Dharmayata ekathu wicca thawa karanawa. Me karunu pahedili karanda atheetha maha therawaru me wage charitha pilibandawa karunu ekathu karala thiyenawa. Migalantika kiyanne weddi. මේ වැද්දා මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම මනුස්ස ප්‍රේතෙක් වෙනවා. වතුරු පිපාසයක් කියනවා. වතුරු පිපාසයේ දරා ගන්න බිරුව වැවට දුවහම වැව හිඳෙනවා, ලිඳ ගාවට ගියාම ලිඳ හිඳෙනවා. මොහුට වතුර හම්බෙන්නේ නැහැ. ඉතින් උගුරේ දිව කැඩිලා ඇතුළට යන්න තරම් දැන් වේදනාවක්. අන්තිමට දුවලා දුවලා යන්නේ සිතුල් පවුවට. රහතන් වහන්සේලානේ වැඩ හිටියේ විශාල වශයෙන්. හැමතැනම පැංකෙන්ඩි තියලා තියෙනවා. මොහු කෙන්ඩිය ගාවට යනකොට කෙන්ඩිය වතුර නැති වෙනවා අන්තිමට බනිනවා මෙච්චර හාමුදුරුවෝ ඉන්නවා හදිස්සියකට බොන්න වතුර ටිකක් නැහැ කියලා ඒක රහතන් වහන්සේ නමකට ඇහෙනවා ඇහිලා එළියට ඇවිල්ලා කතා කරාම වතුර නැහැ කියනවා රහතන් වහන්සේ ඒ කෙන්ඩියම අරගෙන ඔහුට වතුර වක් කරලා රහතන් වහන්සේ වක් කරනවා බොන්න කියනවා මොකද ඔහු ගන්න ගියා නම් කෙන්ඩිය වතුර නැහැ ඊට පස්සේ රහතන් වහන්සේ අහනවා මොකද්ද කරපු කරුණේ මේ වෙලාවේ කියලා දොඩ කියනවා ස්වාමීනි උගුලක හිටපු සතෙක් එම් මම අරගෙන පුච්චලා කණ්ඩ ලෑස් තිනකොට තමයි මේ පිපාසය ආවේ මට දැනගන්න මැරෙන්න ඉස්සෙල්ලා ප්‍රීතියක් වෙලා ඉන්නේ කියලා කිව්වා මනුෂ්‍ය ප්‍රීතිය ඒතන බය හිතුණා දැන් මේ පිපාසයෙන් දැනුණ වේදනාව ප්‍රීතියක් වුණා නම් කොහොම විඳින්නේද ස්වාමීනි මට බේරෙන්න ක්‍රමයක් නැද්ද බේරෙන්න නම් ඉතින් මහාන වෙන්න කිව්වා මහන කරවන්න ගියා මහන කෙරුවා ස්ථාන තුනක වැක් කරන්න ඕනේ දවසකට කතරගමයි කිරිවෙහෙරේයි ඔය අතර තියෙන තවත් පන්සලකයි වත් කරන්න ඕනේ දවසට මේ ස්ථාන තුනේම කරන්න ඕනේ මේ වත් කරලා පිදුරු කට්ටයක් බඳලා වතුරේ දාලා රැයට පිදුරු කට්ටි ඔළුවේ තියාගෙන භාවනා කරනවා ඒත් පස්සේ නිින්ද යනවා වෙහෙස වැඩි ඉතින් පයින්ම යන්න දෙපෙයි වත් කරන්න අන්තිමට අන්තිමට වෙනකොට වතුරේ කරවටක් බැහැලා තමයි භාවනා කරන්නේ ඉන්දියන හින්දා ආන් එහෙම කරගෙන යන එක දවසක තැන් 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 වල ඈත කඳුවල තියෙන පන්සල් වල භික්ෂුන් වහන්සේලා පිටිත් සජ්ජායනා කරන ආරබත නික්කමත යුඤ්‍යත බුද්ධ ශාසනය අරඹව නික්මෙව් වීර්‍ය වඩව මේ ශාසනයේ හැසිරෙව් හරියට කොයි වගේද ඇතික් බටපඳුරු වණයක් යම්සේ අපහසුවකින් තොරව පොඩි කරලා දානවාද
වීරයෙන් කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්න. උන්වහන්සේලා ආන් එහෙම කී කියා මේ පිරිත් කියනකොට මේ පුද්ගලයා මේ භික්ෂුව කල්පනා කරනවා මම වගේ වීරයවන්තයන්ටයි මේ කියන්නේ. ආන් ඒ කාරණාව සිතුවිල්ලෙන් සතුටින් බොහෝම පහසුවෙන් සිල්ගුණ ආරක්ෂා කරගෙන සතර අපායෙන් මිදෙන්න කටයුතු කළා. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කරනවා ආරම්භන ලද වීරයක් තියෙන්න ඕනේ. දැන් මේ වීරය ආරම්භයේ අර මනුස්ස ප්‍රේතයෙක් හැටියට දැනුණ දුකත් අනික රහතන් වහන්සේ ළමකට කියනවා අපායේ ගින්දර පෙන්වන්නට කියලා. උන්වහන්සේ කියනවා ගිනි පුපුරක් පෙන්වන්නම් ගින්දර පෙන්වන්න බෑ. හොඳයි ස්වාමීනි කියහම විශාල අමු දෙව කඳන් ගොඩක් ගොඩ ගහලන්න කියලා රහතන් වහන්සේ ගිනි පුපුරක් අරගෙන අර අමු කඳන් ගොඩට දානවා බලාගන්න කියලා. ගිනි පුපුර කඳන් ගොඩට වැටෙනවත් කඳන් ගොඩ අළු වෙනවත් දෙකම එකපාර වෙනවා. ඉතින් කියනවා මනුස්ස ලෝකේ ගින්දර වගේ නෙමේ නිරේ ගින්දර ඊට වඩා සිය දහස් ගුණයෙන් සැරයි. ඒ නිසා තවත් බීතිය ඇති වුණා. නමුත් අපිට එහෙම වීරය කරන්න හිතෙන්නේ නැත්තේ ඕන තරම් අපායේ ඉඳලා තමයි අපි ආවේ. නමුත් මෙරිලා ඉපදිච්ච හින්දා එහෙම කවත් ආපහු මතක නැහැ. ඕන තරම් නිරේ හිටියා අපි මේ ඉන්න විදිහට හිටියොත් ආපහු එහෙට යන්න වෙනවා කියන කාරණාව අහන්න දෙයක්වත් නැහැ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය පංච ඉන්ද්‍රියන් නිරෝගීව ලැබිලා තියෙන වෙලාවේ වහ වහ වීරිය වඩන්න උත්සාහකරන්න නිර්මල සම්බුද්ධ ශාසනය තාම ජීවමානව පවතිනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell icon click කරන්න.